අයිබෝවන් වෙලාව YouTube නාලිකාවට ඔබ ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් වෙලාව YouTube නාලිකාව හරහා විවිධ ක්‍රමවේද අපි හඳුන්වලා දෙනවා. අපේ ජීවිතේ ජය ගන්න ජයග්‍රහණය ඉනිමන් කරා යන්න. දිනිපෙත් කරා යන ජයග්‍රහණ මාර්ගයේදී ඔබට හසුන යම් යම් බාධක දුක්ඛම් කටු මේ හැම දෙයක්ම තියෙනවා. ඒවා ජයග්‍රහණය කරගෙන ඒවා පසු කරගනිමින් අපේ ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වන්නා වූ ක්‍රමවේද අපි ඔබට හඳුන්වලා දෙනවා. ඒ නිසාම අදසෙත් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමු අපේ වැඩසටහනට ආචාර්ය චාමින් වර්ණකුල මහතා අයිබෝවන් ඔබතුමාට. ඔබතුමන් නැති තැනක අපිට මේ වැඩසටහන් කරලා වැඩක් නැහැ. මොකද ඒ තරම් ඔබතුමාට ඔබතුමාගේ වැඩසටහන් වලට ඉතාම කැමැත්තෙන් සහ ඒව බලාපොරොත්තු වෙමින් සෑහෙන පිරිසක් ඉන්න මුළු ලෝක වටේම ඉන්නවා. ඒ අයගේ හැමදාම අපිට ඉල්ලීම් තියෙනවා එක එක දේවල් කරන්න කියලා. එතකොට මේ එක සමහර අයගේ ගොඩක් ප්‍රශ්න බාධක ගම් කඩලු තියෙනවා. අපි ඒ දේවල් වලට මේ වේලාව YouTube නාලිකාව හරහා විවිධ වැඩසටහන් අපි ලබා දුන්නා. හැබැයි සමහර වෙලාවට අපිට ඇති වෙන අපේ ජීවිතේ ෂණිකව අපි කඩා වැටෙන තැන් තියෙනවා. ෂණිකව අපිට අවශ්‍ය වෙන විවිධ වූ අවශ්‍යතාවයන් තියෙනවා. මේ දේවල් වලට අපි මුහුණ දීමින් මේ දේවල් කොහොමද අපි ලබා ගන්නෙ කියන දේ අද දවසේ අපි වේලාව YouTube නාලිකාවෙන් කතා කරනවා. ඊට කලින් සර් අපි ජීවිතේ කඩා වැටෙන තැන් වලදී අපි කොහොමද නැගී හිටින්නේ? දැන් බොහෝ අය කියනවානේ බොහෝ වෙලාවට අපි හැමදේම සාර්ථක වෙලා අවසාන සාර්ථක වෙන්න මේ මොහොතක් තියේදී සේරම දේවල් නැති වෙන අවස්ථාවක අපි සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ නමුත් අපිට නැගිටින්න ඕන. එහෙම ආයෙත් උපදේශයක් ලබා දෙමු සර්. ඔව් ජීවිතේ හැම දෙයක්ම නැති වෙලා ඔබ ජීව නැති වෙලා තියෙනවා. නමුත් ඔබ ජීවත් වෙනවා. ඔක්කොම නැති වෙලා ඔබ ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. සුනාමි ව්‍යාසනයේදී ගොඩක් අයට ගොඩක් දේවල් අහිමි වුණා. ඇඳිවත පමණක් ඉතිරුණා. ඒක තතහරිම කරමුත් ඔබ ඉතුරු වුණා. ඔබ ඉතුරුන එක වාසනාවක් නෙමෙයි. එහෙනම් ඔබ විසින් ගොඩනගාගත්ත දේවල් මේ ඔක්කොම තියෙන්නේ. ඇයි නැවත ඔබට ගොඩනගා ගන්න බැරි? නැවත ගොඩනගා ගන්න පුළුවන්. ශක්තිමත් කරන්න ගත නෙමෙයි, ශක්තිමත් කරන්න හිත. කොයි වෙලාවෙත් මතක තියාගන්න අර කතාවත්තේ ඉවසල බැරිම තැනක් ඉවසන්න ඕනේ කියලා. ඒ වගේ තමයි මතක තියාගෙන සිත බිඳ ගන්න එපා. ගතට බෙහෙත් තියෙනවා, සිතට බෙහෙත් නැහැ. ඒ නිසා මතක තියාගෙන සිත ශක්තිමත් කරගන්න. මම කොහොම හරි මගේ ඇම්බිෂන් එකට මගේ අරමුට ළඟා වෙනවා කියලා හිතාගෙන අනන්ත අප්‍රමාණ බාධක හිරිහැර කරදර මැද්දේ යන්න බලන්න. ඒ යනකොට හැම වෙලාවෙම ඔබට පොඩි හෝ දෙයක් ලැබුණා නම් ඒ ලැබුණේ විශ්වයේ ආනුභාවයේ බලය. ඒ නිසා විශ්වයට ස්තුති වේවා කියලා හිතා. ඔබට දුන්න මනුස්සයාට යම් කිසි දෙයක් උදව්වක් උපකාරක් කළා නම් යම් කිසි කෙනෙකු පොඩි හෝ දෙයක් එයාට ස්තුති කරා. ඒ වගේම ඒ අවස්ථාව ලබා දුන්න විශ්වයට ස්තුති කරා. හැම වෙලාවෙම ස්තුතින් තොරව ගත කරන්න එපා. මේ විශ්වයේ තියෙන සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඔබේ ප්‍රශංසා මත. ඔබ ප්‍රශංසා නොදෙන්න තාක් කල් ඔබට විශ්වයෙන් ප්‍රශංසා ලැබෙන්නේ නැත. ඒක බයිබලයේ තියෙනවා, ශුද්ධ වල් කුරාණයේ තියෙනවා, ශ්‍රීමත් භගවත් ගීතාවේ තියෙනවා. ඒ වගේ ත්‍රිපිටකයේ අපේ තැන්වල ගොඩාක් කියලා දීලා තියෙනවා. කෙලෙහි ගුණ සලකන්න, කල ගුණ සලකීම ගැන. ඉතින් මතක තියාගන්න ඔබ පොඩි හෝ දෙයක් යම් කිසි කෙනෙක් කළත් නා කළා නම් ඔබට උපකාරයක් හරි කළා නම් විශ්වයෙන් හරි කළා නම් ඒක ඔබට අනිවාර්යෙන් ස්තුති ප්‍රශංසා කරන එක වැඩි වැඩියෙන් ඔබ ආකර්ෂණය කරගන්නවා. එහෙම ආකර්ෂණය නොකර ඔබ උදාහරණයක් වශයෙන් දැන් අපි මම අපි මතක ඇති අපි අර අරිගතෝ කියන එකත් කළා. දැන් මා අපේ රටේ මිනිස්සු හරි පුදුම මිනිස්සුනේ ඉන්නේ. මතක දාන්න දැන් ඔබ දැන් ගොඩක් අය අහනවා සර් මේ සල්ලි එනකොට අරිගතෝ කිව්වට කමන්නේ නැද්ද මේ යනකොටත් කියන්න ඕනේ කියලා. දැන් මාර කතානේ අහන්නේ බලන්න. එනකොට අරිගතෝ යනකොට නෝගතෝ දෙකටම කියන්න ඕනේ. යනකොටත් ස්තුති කරන්න. යන්නේ නිකන් නෙමෙයි ඔබේ අවශ්‍යතාවයකට යන්නේ. යනකොටත් ස්තුති කරන්න. එනකොටත් ස්තුති. අපි ගොඩක් අය මොකද කරන්නේ? සල්ලි ලැබීගෙන ධනෙ ආකර්ෂණය වෙනකොට අරිගතෝ. දැන් සල්ලි යනවා ඔබෙන්. යම් යම් දෙවලට යනවා. එතකොට නෝගතෝ. මතක තියාගන්න අරිගතෝ කියන ස්තුතිය කියන එක ජපන් භාෂාවෙන් ඒක අරිගතෝ ස්තුතිය කියන එක ඔබ භාවිතා කරන අරිගතෝ වේවා ස්තුතිය වේවා භාවිතා එනකොටත් යනකොටත් දෙකට මුදල් අරගෙන මුදල් පෝස්ට් එක දානකොට රුපියලක් වේවා දෙකක් වේවා අරිගතෝ. කෑම ටිකක් ගන්න මුදල් දෙනකොට ස්තුතිය. අරිගතෝ කිව්වහල්ලි තිබෙන හින්දා මුදල් දුන්නේ ඔබ ස්තුතිය. එහෙම කියනකොට මුදල් වැඩි වැඩියෙන්
ඔබට ආකර්ෂණය වෙනවා. ලොප් ඇට්‍රැක්ෂන් කියන්නේ ඔය ආකර්ෂණය එක තමයි. අනේ ඒ වගේම පුංචිම පුංචි රහස් ක්‍රම වේදයක් දැන් ඔබට කියලා දෙන්න අපි සූදානම් වෙන්නේ. අද YouTube මේ වෙලාව YouTube නාලිකාව හරහා අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් අපි විවිධ වූ ක්‍රමවේද හඳුන්වලා දීලා තියෙනවනේ ඒවා අපේ වැඩසටහන් තුළට ගිහිල්ලා බලන්නට පුළුවන් ඔබට. ඒ වගේම අර තවත් දෙයක් කිව්ව සමහර අවස්ථාවලදී සල්ලි කියන දේවල් දැන් මුදල් අපිට ලැබුණාට පස්සේ ඒක ක්‍රමානුකූලව අසුරා නොතැබීමෙන් අපි මුදල් පසුම්බිය තුළ ඒ මුදල් හරියටම අපි හසුරන්නේ නැහැ. එහිම ගුලි කරලා දානවා, තැන් තැන්වල දානවා, සෙයිරෙනවා. සමහර වෙලාවට ඒ මුදලේ වටිනාකමක් නැතුව යනවා. අවශ්‍ය වුණාට පස්සේ ගුලි කරලා ගන්නවා. තව කෙනෙකුට දෙන්නත් අපි ගුලි කරලා. අන්න එතන තියෙන දේ, ඒ තියෙන වැරදි දේවල්, ඒ වැරදි ක්‍රමවේද අපි නිවැරදි කරන්නට උත්සාහ කරනදී ඔබතුමාට යම් කිසි දෙයක් කියන්නට ඇති. කොහොමද අපි මේ දේවල් අනුගමනය කරන්නේ? ඔව්, මුදල් පසුම්බිය, ඔබේ ධන උල්පත, මංජුසාව, ඒ තැන තියෙන තැන මතක තියෙන එක ආරක්ෂා කරගන්න. මම එදත් කිව්වා ඔබේ මුදල් පසුම්බියේ මුදල් තියෙන තාක් කල් ඔබට ඔබේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා කිසිම දවසක කඩදාසිකොළ, බිල්පත්, ටිකට්පත්, මුදල් ගෙවන්න ගෙවන්න තියෙන තැන් තුණ්ඩු ඒ කිසි දෙයක් එකට දාන්න එපා. ඒවා අයින් කරලා වෙනම තැනක තියාගන්න. ඔබ ඒ වගේම සමහර අය ටෙලිෆෝන් බිල එක දාගෙන ඉන්නවා, ගෙවපු බිල් දාගෙන ඉන්නවා, ණය තුරස් වෙලා ඒවා ලියාගෙන ඒවා දායි කිසි දෙයක් දාගන්න එපා. ඔබට නේම් ටැග් කාඩ් එහෙම තියෙනවනේ ඒව කමන්නේ දාගත්තට එහෙම නැතුව යාරික මැරිච් අයගේ පින්තූර විශේෂයෙන් මතක තියාගන්න. අම්මා වේවා, තාත්තා වේවා, සහෝදරය වේවා, යාළුවා වේවා, දරුවෙක් වේවා, ඒ අයගේ ෆොටෝ, ඒ අයට ඒ තියෙන තැනක් තියෙනවා මේ ගෙදර, ඒ ගෙදර ඒ තියෙන තැන ඉන්න දෙන්න. ඒවා පර්ස් එක ඇතුළට දාගන්න එපා. මොකද වෙන්නේ, ඒ බැල්ම ඔබට එනවා, ඇවිල්ලා ඔබට එන ධන හානි වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න, පර්ස් එක පිරිසුදු තියාගන්න. පර්ස් එක ගත්තොත් එහෙම කුරුදු තියෙන්නේ, මම ඔබට නිතර කියනවනේ කුරුදු කුරුටියක් එකට ඉහින්න. පුළුවන් නම් ඔය ඩොලර් කොලයක් හොයාගන්න පුළුවන්. ඒ ඩොලර් කොලේ පිරමීඩ ආකාරයෙන් නවලම මිටිස්සලා කියලා දීලා තියෙනවා. නවලා ඒක ෆස් එක ඇතුළට දාන්න. එහෙමත් නැත්නම් ඒක ඩොලර් හොයාගන්න කොහොමද කියලා හිතනවනම් ඒක අමතක කරලා දාන්න. අර කුරුදු කුඩු ටිකක් ෆස් එක ඇතුළට ඉහින්න. අන්න ඒ වගේ දේවල් කරන්න. මේකත් වෙනම ක්‍රමයක් මම මේ කියලා දෙන්න යන්නේ. මේක භාවිතා කරන්න පුළුවන් ඕනෑම හදිසි අවස්ථාවක විතරයි. හදිසි අවස්ථාවක් ලෙස මුදල්මය හදිසි අවස්ථාවක්ද නැත්නම් මොන වගේ හදිසි? දැන් අපි මෙහෙම ඉන්නවා, ඔබ යම් කිසි තැන ඉන්ටර්වයුව එකට ගිහිල්ලා ඉන්නවා. ගිහිල්ලා ඉන්න ඔබට විශ්වාසයක් නැහැ මේ වෙලාව ඔබ සමත් වේද අසමත් වේද කියලා. අන්න ඒ වගේ වෙලාවේ ෂණිකෝ මේ අංකය භාවිතා කරලා ඔබ මතේ ලියලා ඔබ ඉන්ටර්වයුව එකට ෆේස් කරා. මුදල් වලට විභාගයකට නඩුහබ කටයුත්තකදී යම් යම් ප්‍රභුවරුගේ යම් යම් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න තියෙන වෙලාවට මෙන්න මේක භාවිතා කරන්න. මේක 100%ක් හරි. නමුත් මේවත් ක්‍රියාත්මක වෙන්නේ ඔබ මේව ගැන දරන බලවත් විශ්වාසයේ මත කියලා හිතා. නමුත් මම ට්‍රයි කරලා බලනවා මොකද වෙන්නේ කියලා. එහෙම බලනවා සමහර විට හරියයි සමහර විට නොයයි එහෙම හිතන්නේ. ඒතර ඔබේ ඕරායක ඩැමේජ් වෙලා ඉදිරි ඉන්න එක්කෙනාට ඔබේ ස්වභාවය දැනෙනවා. ඒ නිසා ඒක කරන්න යන්න එපා. ඔබ විශ්වාසයෙන් මේක කරන්න බැරි මේක අතහැරලා දාන්න. විශ්වාසයෙන් කරන්න පුළුවන් නම් මේ අභ්‍යාසය කරන්න. මේ ඒන්ජල් නම්බර් කියලා මේවට කියන්නේ. මේ ඒන්ජල් නම්බර් භාවිතා කරලා ආකර්ෂණය ලබා ගන්න ක්‍රමවේදයක් තමයි මම දැන් මේ කියලා දෙන්න යන්නේ. හරි, අපි විවිධ නම් කියන්නේ ඒන්ජල් නම්බර්ස් වලින් අපි විවිධ දේවල් මීට කලින් කියලා තිබුණා. මේ වැඩසටහනුත් අපේ වැඩසටහන් ගොන්තුල් තියෙනවා. මේ දේවල් නරඹන්නත් පුළුවන් ඔබට. පහුගිය කාලේ අපි 888 හඳුන්වලා දුන්නා. ඉතාලම හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඒ වැඩසටහන් වලට ලැබිලා තියෙනවා. ස්තුතියි ඒවට. මේ දේවල් එක බල අපිත් එක්කත් බැඳ ගන්නවට අද දවසේ හඳුන්වලා දෙන්න යන්නේ අලුත්ම කියන්නේ අපි කවදාවත් මේක අපේ YouTube නාලිකාව හරහා හඳුන්වලා දීලා නැහැ. අද ප්‍රථම වතාවට ඔබට හඳුන්වලා දීලා තියෙන්නේ මේ ක්‍රමවේද කොහොමද අපි අපේ දෙයකට යොමු කරගන්නේ කියන්නේ ඔබතුමා කියලා දෙන්න. ඔව්, මේකට අපි භාවිතා කරනවා අංක ටිකක්. මේකෙදි අපි භාවිතා කරනවා අංක 6ක්. මේකට කියනවා 938179. දැන් ඔබ කරන්නේ මොකද්ද? ඔබ ඉස්සල්ලාම ඔන්නම ලියනවා 938179. මේක තමයි ඒන්ජල් නම්බර්ස්. ඔබ බලන්න. එක දිගට මේක ලියන්න. එක දිගට ලියන්න. ලියන ගමන් ඔබ කියනවා 938179. ඔබ මෙහෙම කියන්නේ 938179 එහෙම කියන්නේ. 938179. මේක අඩුම ගානේ
වාර 21ක් කියා. ඒක හිතෙන් කියන්න ඕනේ. හිතෙන් කියලා ශබ්ද නැගලා කිව්වත් ශබ්ද නැගලා කිව්වත් කමන්නේ. කියලා ඔබ මේ සිරුරේ ඕනෑම දැන් මෙතන ලියා ගන්න පුළුවන් ඔබට පේනවා නම් මේ උඩ ලියා ගන්න පුළුවන් කලවය ලියා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ලියා ගන්න. වර්ණයක් තියෙනවද? නිශ්චිත වර්ණයක්. ඔව් මේ මම සාමාන්‍යයෙන් භාවිත කරන රතු. එහෙම නැත්නම් කොළ භාවිත. රතු හරි කොළ හරි භාවිත කරන සාමාන්‍ය ඉන්දියන් අය කියන්නේ ඉන්දියාවේ මැලේසියා වගේ රටවල වල මේක කරන අය කියන්නේ ඕන ෆෑනක් කියලා. නමුත් මගේ අත්දැකීම් තියෙන්නේ කොළ රතු පාට මුදල් ආකර්ෂණය කරන රතු පාට එක කොළ පාට. කොළ පාට ගොඩක් ප්‍රබලයි. භාවිත කරන්න. භාවිත කරලා ඉවර වෙලා ඔබ අඩු ගන්න මේක මේ ලියලා ඉවර වෙලා දැන් ඔබ උදාහරණයක් වශයෙන් ඔබ ලෝන් එකක් ඉල්ලන්න යන කාගෙ කියන්නේ ඔබ භාවිත කරන ඒන්ජල් නම්බර් එක ඊතර මතක් වුණා ඒන්ජල් නම්බර් එක මම කව ශනික දේවල් වලට විතරයි මම ඒජන්ට් කේස් වලට විතරයි මම භාවිත කරන්නේ 938179 මේ ආකාරයට වාර 21ක්ම කියන්න ඕනේ 108ක් නම් ගොඩක් ප්‍රබලයි යා විශේෂ එකක් කියන්න කියලා ඔබේ ගමන ඔබ පිටත්ව යන අනිවාර්යෙන් ඔබේ ගමන 100ට 100ක්ම අතිසාර්ථක භාවයට පත් වෙනවා. හැබැයි ඔබ මේ දේවල් කරන්න ඕනේ කාටවත් හිරිහැරයක් කරදරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අනිවාර්යෙන් ඔබ කරන්න ඕනේ සද්භාවයෙන් යුතුව. මොකද සමහර දේවල් තියෙනවානේ අනේ ඒ කියන්නේ තමන් කරන්නේ අනික් කෙනාට වරදින්නයි තමන්ට හරියන්නයි දේවල් කරනව නෑ. අපි කවදාවත් ඒ දේවල් කියලා දෙන්නේ නෑ. මේ දේවල් අනුගමනය කරනකොට තමන්ට හරියනා වගේම අනික් කෙනාටත් හරියනවා. ඒ ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාවෙන් ඒ වගේම ඒ හොඳ සිතෙන් යුක්තව මේ දේවල් කරන්න, මේ දේවල් අනුගමනය කරන්න. එතකොට ඔබට අතිශයින් සාර්ථක වීමේ හැකියාව තියෙනවා. දැන් මේ අනුගමනය කරන දේවල් එක්ක දැන් අපි මේක ප්‍රථම වතාවට ඉස්සර කියලා දෙන්නේ තුළු මේ දේවල් කරනකොට සමහර චකිතයක් ඇති වෙන්න පුළුවන්. කෙනෙකුට ඔය චකිතය හිතේ තියාන්නේ ගොඩක් දේවල් කරන්නේ අපේ අය. ඒ චකිතයක් ඇති වුණොත් ඒක දිගටම කරනවද නැත්නම් ඉතින් නවත්තලා මේක හරියන්නේ නැහැ වගේ හිතුනොත් ඒක අතහැරලා දානවද නැත්නම් කොහොම හරි මේක පටන් අරන් අවසන් වෙනකල් කරගෙන යනවද? චකිතයක් ඇති වුණා නම් පාඩුයි නොකර ඉන්න. නොකර ඉන්න. එහෙම හොඳම දේ තමයි දෙන්නේ නොකර ඉන්න. ඔබට විශ්වාසයක් නැත්නම් මේ කිසිම අපේ channel වලදී කිසිම දෙයක් කරන්න එපා. විශ්වාසය නැත්නම් මේවා හරියන්නේ නැහැ. කුමන ආකාරයෙන් හෝ වේවා විශ්වාසයේ ජනිත කරගෙන මේ දේවල් කරන්න මම හිටපු තත්ත්වේ මං ගැන හොයලා බලන්න මම මේ සියලුම දේවල් කරනවා අදටත් කරනවා මම යම් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගෙන විශේෂයෙන් අපි දැන් මේ දවස්වල සූදානම් වෙන ඉන්දියාවේ යන අපේ පිරිසත් එක්ක ඉන්දියාවේ හිමාලය ඍෂිකේෂි අපේ ඉරිසුන් වහන්සේලා ස්වාමීවරුන්ගේ ආශිර්වාද ගන්න. එතන මම මේ දේවල් සියලුම දේවල් භාවිත කරනවා. ඉතින් මේවා අපේ වැඩකට සාර්ථක කරගන්න. ඉතින් මතක තියාගන්න විශ්වාසයෙන් කරන අනිවාර්ය සාර්ථක ඔබ සාර්ථක වෙනව අනිවාර්යෙන්. ඒ සාර්ථක වෙච්ච බොහෝ දෙනා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඒගොල්ල කමෙන්ට්ස් විදියට අපිට දානවා. හරි සතුටුයි මේ දේවල් මේ YouTube නාලිකාවක් කරාම මේ දේවල් බලලා ඔබ සාර්ථක වෙනවා එක තමයි අපේ තියෙන එකම සතුට. ඉතින් ඒ වගේම මේ වගේ පුංචි පුංචි මෙතඩ්ස් වර්ග, ඒ කියන්නේ මේ වගේ ක්‍රමවේද අපි මේ විශ්ව මංජුසා පොතෙන් හඳුන්වලා දීලා තියෙන සර්ගේ පොතක් කොහොමද ගන්න කියන එක සර්ම කියයි. ඔව් අපූර්ව පොතක් විශ්ව මංජුසා මේකේ මම මේ කීනෝකේ සියලු දේවල් මේක මම ලියලා සටහන් කරලා තියෙනවා. ඔබේ ජීවිතේට මේක මංජුසාවක් වෙනද යම් යම් ඔබේ ඇම්බිෂන් අරමුණු කරා ළඟාවීමට තියෙන බාධා ඉවත් කරන ක්‍රමවේද සරල ක්‍රමවේද බ්ලැක් මැජික් මේක අන්තර්ගත කරලා තියෙනවා. ඔබට මේ පොත සරසවි පොත්වලුම් අපි මිලදී ගන්න පුළුවන් මහරගමට එමෙ නැත්නම් අපේ 07-6-7-265-240 කතා කරලා මේ පොත ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි යෝගා චාමින් වර්ණකුල කියන YouTube channel එකට ගියොත් මේ සියලු දේවල් දැනගන්න පුළුවන් වෙනවා. කායික මානසික ශක්තිමත් කරන වේලාව YouTube නාලිකාවෙන් අද දවසේ අපි සමුගෙන යන සූදානමින් ඉන්න. ඒ නමුත් ඔබ subscribe කරලා තියාගන්න මේ වගේ වැඩසටහන් අපි නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් බෙදා හදා ගන්නවා. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමුගෙන යනවා. යෝගේ චාමින් වර්ණකුල YouTube නාලිකාව subscribe කරන්න. ඉතින් අපිත් අපි සමුදෙමු තවත් දවසක අපි හමු වෙන නිසා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඒ වගේම වේලාවෙන් අපි මේ විදිහට සමුගෙන යනවා. ඔබටත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.